ஓப்போ F5 பிரசன்ட் திறன சாம்பியன் ஸ்டார் சீசன் அன்லிமிடெட் அன்லிமிடெட். மனோஜ் ஜெய் முகது வெண்ணி வாங்க ரியல் ஃபேஸுக்கு வா தக்கணே. ஆ ஓப்போ ஃபோனுக்கு வா எதா செல்ஃபியாக கார தக்கணே. முகது ஹித்துணி ஐயாக்கோ மித்திரக்கால் ஜீவத்துனே மே மூணு தியாகிட்டு பா மே சமாஜத்தை மூணு தின்னு கேள்வி தூரானே தான் கியாடு. அது சாம்பியன் ஸ்டார்ஸ் வல அப்பி அப்பே ஆதரணீய கலாசில்பின் ரசக் இன்னும் முகட்டதே கேள் அப்பி கியான்னா ஏ சீலு தேவாலோட்டி இசல்லாம ஆதரேம் பிரிகாண்ணோ விசாரத மனோஜ் பீரிஸ் மகதா பிரமுக வாதக மாண்டலே. ஏ தான் அப்ப மனோஜ் பீரிஸ் மகதா பிரமுக வாதக மண்டலே அப்பே செட்டக இன்னும் அனேத அப்பி யார் அது யசானே அப்போ ஏகட அப்பே ஐயா இது ஹம வெளியே எத்தனை யசா எனவா மே ஐயா எனவா ஐயா எனவா யசா எனவா நேது மே வகையை தமாய் அன்னி சமன்னாங்க இத்தீங்க எத்தனை தமாய் கா பிரச்சனை என்ன ஏ வகையை தமாய் மம ஆதரிங் ஆராதனாக மகே ஆதரணீய திபல மகே சகோதர கம்மட்டு நேத கம்மட்ட யாலு கம்மட்டு சியலு தேவால் வலட்ட இன்ன சச்சினி சஹா மாதவ் ගදීනම් මොකා වැහිදද කියලා කල්පනා කරන්න. මේ ෆලෝ කරන්නේ යුරේනිවද? නෑ. එහෙනම් මට හිතෙන්නේ උදයන්තිය. දෙන්න බෑ. මට හිතෙන්නේ මනෝජය හිතන්නේ මේ කාවද ෆලෝ කරන්නේ සජිනි. මට හිතෙන්නේ ඉස්සර කේසු ජීවව. ළඟකදීනම් ස්පීඩ් එක වැඩි වෙලා මනෝජයයේ පුදුම විදියට අන්තර්ජාලයත් එක්ක එකතු වෙලා මොකද්ද එකක් වෙලා. මට බයයි. මට බයයි. ඌේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑ උනේ එක ඒක තියෙන්න ඕනේ ආ කෙනේ හසින් කුලගෙට පියනගන්නේ සනුවරේ අභිමානයයි රකින්න ඕනේ සනුවරේ අභිමානේ නේද රකින්න ඕනේ මනෝජයගේ නේද ආත්මේ රකින්න ඕනේ මෙහෙමද දරුවෝ හැදුවේ මෙහෙමද කියලා නේද ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් හරි වේගේ මරුවා කැදවයි හරි මොකද කරන්නේ මේ දැන් ඕම උණුසුම් කාලයක් නෑවිලා තියෙන්නේ. ඔව්. මොකද්ද උණුසුමට හේතුව? සචිනි මොකද්ද හේතුව? උණුසුමට හේතුව සචිනි ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා. නෑ නෑ. එහෙනම් ස්ටාර් සිටි කොමඩි සීසන් එකේ ග්‍රෑන්ඩ් ෆිනාලේ එක ළඟයි. ඒකයි. ලංකාවේ ඉන්න ප්‍රවීණ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් එතකොට ගායක ගායිකාවන් පද රචක මේ ඔක්කොම එකතු වෙලා හරියක් අලුත් වැඩක් නේ. සචිනි කියන්නේ මොනාරි වාට අටව වහගෙන ඉන්නේ. සචිනි ආට තාම පොඩ අවුල් උඩා. සාජිනි තාම කල්පනා කරනවා. සනුවරේ අභිමානේ කොහෙද රකින්නේ දැන් ඉතින් ඉවරයි ඩිම. ඉතින් ස්ටාර් සිටි ෆයිනල් එක තියෙන හෙට. ඉතින් හැමෝම බලන්න මම හිතන්නේ මාස ගානක් පුරාවට අපි හිතන්නේ නැති රංගන ශිල්පීන් පවා මේ උපහාසය එහෙම නැත්නම් විනෝදාස්වාදයේ ගේන විදිහ කොමඩි කියලා කියන කැටගරියකට ඇවිල්ලා තිනවා. ඉතින් මම හිතන්නේ අතිශය දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරින් කණ්ඩායම් තුනක් තේරලා ඉන්නවා. ඒගොල්ල තමයි අද අපේ චැම්පියන් ස්ටාර්ස් වලට ඉන්නේ. අපි එහෙනම් මුලින්ම පිළිගමු වේදිකාවට අජිත් ලොකුගේ මහතා සමගින් වසන්ත දුක්ගන්නාරාල මහතා. අයියා අයිබුවන් අයියා අයිබුවන් 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 කොහමද මොකද වෙන්නේ නෑ අපි දැක්කම ඉනෑන මම්මේ බැලුවේ දුක අයියේ හිතපු නැති තැන් වල තමයි අපි හම් වෙන්නේ නේද වාර වාර තැන් වල දැන් බලන්න මේකත් ඇවිල්ලා මම දැන් අයියා නම් සමහර දේවල් දැකලා තියෙනවා මේ කොමඩි මේ කියන්නේ චරිතවල අර වගේ මේ වගේ නමුත් ඒක සීරියස් කැරක්ටර්ස් වලත් දැකලා තියෙනවානේ දැන් දුක අයියා මම එහෙම දැකලා බෑ ටිකක් gedera වීරු කරන විතරයි දැකලා තියෙන්නේ නේ රටට හිලුවක් කරනවා දැක්ක නැද්ද? එහෙම කරේ නෑනේ. රටට වීරුවක් කරනවා දැක්ක නේද? හැබැයි නෑ නියමයි. අයියා කොහොමද මේ දවස්වල මොකද බිසි මේ වැඩෙත් එක? ඔව් මේ වැඩේ විතරක් නෙමෙයි ගොඩාක් වැඩ ඉඳ වෙච්ච කාලෙක නමුත් අපි මේ අපි හිතුවේ නෑ ෆයිනල්ස් එන්න ඉතින් ඇවිල්ලා. ඔව් නේ. ඉතින් අයියා කොහොමද? හොඳයි හොඳයි හොඳයි.
වැඩ යන අනීමට වැඩ යන අපි නොහිත පවිදිට අපි ඉතින් ඉදිරියට අපි දුකා කිව්වාගේ හැමදාම අපි දෙන්නාවේ අදයි ගෙදර කියලා හිතාගෙන තේහෙමුනේ නැහැ අපි අවසාන මහතරගෙන් දැක්වා මේ අවසාන මහතරගෙට මොකද සූදානම් මොන වගේ එකක්ද පොඩි ඉංගියක් දුන්නොත් දෙනවද නැද්ද ඉංගියක් දෙනවද නැද්ද නෑ ඒකත් පොඩ්ඩක් කුතුහලෙ තියාගමුනේ කුතුහලෙ තියාගම් පොඩක් පටිරපන්නේ වැඩක් කරමු නේද ඔනේ කුතුහලේ මගුලක් නෙවෙයි තියෙන තාම ලෑස්ති නෑ හරිම ඇත්තම කතාව ඒක තමයි ඇත්තම කුතුහලේ ඒක අපි මොකද්ද බන් දැන් කරන්නේ වගේ එක තියෙන්නේ නෑ අපිට කුතුහලයක් ඒක ඔව් මොකද්ද කරන්න කියලා ඔව් අපි ඊළඟට කවුද හරි අපි අයියලා දෙන දෙපැත්තද නෑ එක පැත්තෙන් එක පැත්තෙන් ළඟින් වාඩි කරමු ඔව් අයියා අයියා තියාගෙන ඉන්න ඕම් තියා මේ මාද ඔව් ඊළඟට අපි කවුද අපි ආරාධනා කරන්න අපි අපි ඊළඟට ගෙන්නමු දැන් මේ අවසාන තුන්දෙනා අතර මේ පොඩි විශේෂත්වයක් තියෙනවා ඒක තමයි මේ කාන්තාවක් නියෝජනය කරන්නේ නැහැ නේ ඒ කියන්නේ රංගන ශිල්පිනියක් නියෝජනයක් තිබුණේ නැහැ ඉන්නේ එකම එක්කෙනයි ආ ඒ නියෝජනය සම්බන්ධ වෙන කණ්ඩායමකට තමයි එන්න කියන සූදානම් වෙන්නේ මේ දනුෂ්කා ඉරෝෂිනී සමගින් ගයන් මාබලගම මේ වගේ තමයි කොල්ලා ජීවත් වෙන්නේ ඈ විතරයි අම්මේ අම්මේ වගේ තමයි ජීවත් වෙන්නේ කොල්ලා නේද ඕ නැත්තා ඉතින් නේද මනෝජය අර වටේ පොඩි පින්තූරයක් ගන්න පොඩි නර අර අපි අපේ ඕපෝ සෙල්ෆි එක ගමු මනෝජය ඒ කට්ටියත් එක දුවා එන්න අපි අනිත් කට්ටිය තවම ගමු ආයි තව එකක් පස්සේ ගමු හා දැන් එකක් කරගෙන තව එකක් පස්සේ ගමු හරි ඕපෝ සෙල්ෆිය මනෝජය අනේ කරට අත දාගෙන ඉන්න විදිය කොල්ලා නේද කවදා හරි මේ ෆොටෝ ඔක්කොම මම ඉතින් ගහනවා වටේම ඔව් ඉතින් කොහමද මොකද වෙන්නේ අකේ දැයි හොඳින් ඉන්නවා මේ දවස්වල ඉතින් මේ වැඩේ ගැන තමයි හිතන්නේ එහෙමද ඕගලන්ට මේ ටීම් එකේ මේ වැඩිම කොම්පිටිෂන් එකක් ඕගලන්ට දෙන්න වෙලා තියෙන ටීම් එක කවුද හැමෝම එහෙම තමයි ඔක්කොම වැඩකාරයෝ ඔව් ඒක පිළිගන්න ඕනේ නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ප්‍රවීණ අපි හැමෝම දන්න අඳුරන දක්ෂයෝ ටිකක් හිටියේ ඉන්නේ ඉතින් ඒ හින්දා ඕගලන්ට හිතෙන්නේ කවුද මුන් එක්ක තමයි බැරි වෙන්නේ අනිත් උන්න නැති සාන්තය ආපු නැති කවුද නේද එහෙම හිතනවනේ කවුද හැමෝම ගත්තාම අභියෝගයක් පේශල අපි දෙන්නට අපි දෙන්න අභියෝගයක් මේ දවස්වල වෙන්නේ මොනවද කියලා මොකද වෙන්නේ මේ දවස්වල නම් ඉතින් ස්ටාර් සිටි කොමඩි එකෙන් ඇරෙන්න ඉති වෙන දෙයක් හිතන්න බෑ මොකද ලොකු තරගයක්නේ ඉතින් ලොකු තරගයක් දෙන්න උනා මෙතනට එන්න මොකද අපේ ලංකාවේ හිටිය ශ්‍රේෂ්ඨ ප්‍රවීණ හාස්‍ය උපාදක රංගන ශිල්පිනියන් හිටියේ ඉතින් ප්‍රවීණයෝ ඉතින් අපි දෙන්නත් ඉතින් තරගයක් දුන්නා ඉතින් ඒකින්ද දැන් ඒක වෙනුවෙන් තමයි මේ දවස් ටිකේම නියමයි දුකයි අපි මෙහෙමයි අපේ සචිනගේ විවාහ මංගල්‍යය තියෙනවානේ අපේ සචිනගේ තව එකක් තියෙනවද නෑ ඔයා අස්තක කියන්නේ නැහැ නේ අයියේ නෑ මං කියන්නේ නැහැ මේ අයියා මොකද්ද කොහේ ඉතින් දායක වෙන්නේ මේ වැඩේට වෙඩින් එකට මෙයා කසාද බෙන්දලා දායක වෙන්නේ නැද මම හිතන්නේ නෑ මේමයි අපි දැන් දුකා අයියලාව දායකත් ඒක මං හිතන්නේ ඈ දෙන්න පුළුවන් හොඳම දායකත්වය දායකත් ඒක තමයි මේ කසාද බෙන්දලා නේ නියමයි හැබැයි වැඩේ තියෙන දුකා අයියව අපි ගමු අර පෝරුව අයිනි හිටවල තියන්නේ වැඩි හිටියෝ වශයෙන් පොලිමේ නේ experience තියන අය. ඔව්. අපි බලමු සචිනිගේ wedding එකේ දුකා අයියා කියන සින්දුව. හා. දැන් බලමු. 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 සචිනිගේ wedding එකේ දුකා අයියා කියන සින්දුව. ආ. හරි. අපි දැන් ගහමු මේ තමයි වසන්ත දුක් ගන්න රාල. ඇඳුම් ඇඳ හදවන රබාන කියති ඔළුවේ ඉඳන් අඩි 10ක් විතර උස ඇති අමුතු ඇඳුම් ඇඳ හදවන රබාන කියති ඔළුවේ ඉඳන් අඩි 10ක් විතර උස ඇති ආකාශේ ඔළුව වදි කියලා බය හිතේ ආකාශේ ඔළුව වදි කියලා බය හිතේ කොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ ගොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ
දෙකක් උඩ මිනිහා ඉන්නේ කොහොමද? එයා පුවාගේ මහ පොළවේ පයින් යනවද? මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද? මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද? එයා උන් යන්නේ ඇයි පහලින් යන්න බැරිවද? එයා උන් යන්නේ ඇයි පහලින් යන්න බැරිවද? අමුතු වෙන්දුම් ඇඳ හඬවන රබාන කියතේ පොළොව ඉඳන් අඩි 10ක් විතර උස ඇති. අමුතු වෙන්දුම් ඇඳ හඬවන රබාන කියතේ පොළොව ඉඳන් අඩි 10ක් විතර උස ඇති. ආකාශේ ඔළුව වදී කියලා බය හිතේ. ආකාශේ ඔළුව වදී කියලා බය හිතේ. කුරු කක්කාරයෙක් එනවා අන්න අර පුතේ. බොරු කකුල්කාරයෙක් එනවා අන්න අර පුතේ. බොරු කකුල්කාරයෙක් එනවා අන්න අර පුතේ. සචිනි මොකද කරන්නේ අපි අර අපේ ශාන්තයි ලැබිලාද කියලා පොඩ්ඩක් බලලෙමු ටක් ගන්න. ඔන්නේ ඒගොල්ලන්ගේ ෆොටෝෂූට් එකක නිටි. ඔව්. ඒගොල්ලන් ඇවිල්ලාද කියලා බලන්න ඕනේ. ඔව්. එතකොට ඒගොල්ලන් මෙක්කන් එන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඒගොල්ලන්ගෙත් අර රියල් ෆේස් එක බලන්න ඕනේ. ඔපෝ අපේ F5. ඔව්. ඔපෝ F5 කියලා කියන්නේ capture the real you. ඒ කියන්නේ ඔයාලගේ ඇත්තම ස්වරූපය ලස්සනට අපිට ෆොටෝස් වලදී බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔපෝ එක තමයි අපි චැම්පියන් ස්ටාර්ස් දැන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි සචිනේ 26 වෙනිදා අපි දෙන්න මොකද කරන්නේ? අපි දෙන්න එකට යනවාද? Star City comedy season එක වන්න අපි දෙන එකටද යන්නේ නැත්නම් වෙන වෙනම ද යන්නේ? ඇයි ඒ වෙන වෙනම යන්නේ? අපි වෙන වෙනම ගිහිල්ලා එකට හම්බෙන එක චාටර්නේ. යනකොටත් එකට යගො නේද දුකයි. හැමතැනම එකට ඉන්න ඕනේ නැනේ. ඕ නේ. අපි එනන් ගිහලා ඔයා දන්නද ශාන්ත අයියට අලුත් නමක් කියනවා Wi-Fi free කියලා. ඈ මං කියන්නම්කෝ. එන අපි break එකක් ගාමු මේ Oppo ඉදිරිපත් කරන Champion Star Season Unlimited. අපේ කට්ටිය අනිත් කට්ටියත් ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ෆොටෝ ෂූට් එක ඉවර කළා. දැන් ඔන්න ලස්සනට හැදෙන්න ඇවිල්ලා ඉන්න කොහොමද කතාරමුකෝ අපි. කෝ බලන්න කෝ බල අම්මේ. අර ඉන්නේ අර ඉන්නේ. හරියට කිව්වොත් වර්තමාන කාලේ ආ මේ අපි පහුගිය කාලේ පුරාවටම ලංකාවේ මේ හාස්‍යෝත්පාදක රංගනයේ හිටපු ගංගු රජවරු වගේ තමයි. ආ මේ හැමෝම එහෙම තමයි. මේ හැමදෙනාම අතරේ මේ දෙන්නත් බොහොම සුවිශේෂී. ඉතින් ඒ සුවිශේෂී චරිත දෙක ගෙන්නන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. ඉන්දිල් කිංග්ස්ලා. අපි ගෙන්නන සූදානම් මහින්ද පත්‍රිකේ මහතා සමගින් ශාන්ත ගාල්ලගේ මහත්මිය. ශාන්ත අයියේ මෙතනින් පටන් ගන්නවා මෙතනින් පටන් ගන්නවා අයියේ කොහමද ඉතින්? ඔය ඉන්න ඉන්න වැඩ කරගෙන ඉන්න ෂේප් එකේ කරගෙන ඉන්න කරගෙන ඉන්න කොහමද ඉතින් මේ 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 තරඟ පුරාවටම දැන් මේ දවස්වල බිසි එමද? ඔව් ඉතින් වීල් හොයාගන්න එක තමයි අමාරු වැඩේ. දුකායියක් මට එනකොට කියන මාර කඩදරේ මල්ලි බලාංකෝ අපේ යාළුවනේ දුකායියා. ඔව් මං ආවා ඇයි කියලා අරුන් අපේ කන්සෙප්ට් උස්සනවනේ බා. ගුටි ගා ගන්න වැඩ කරා. ඒව නෑ නේද? මොකද මේ ඔක්කොම ඇවිල්ලා ක්‍රියේටිව්. සහ කාටවත් කාගේවත් ඒව උස්සන්න ඕනේ නැද්ද දුකායි? ආ එළ කිරි වගේ වැඩේ යනවා. මං ඒක කියන්න ඕනේ සුවතන්ත්‍ර නිර්මාණ. සුවතන්ත්‍ර නිර්මාණ මේ 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 දෙන්න බැලුවොත් වෙනම එකක්. අර දෙන්න බැලුවොත් වෙනම එකක්. දුකායි එළ බැලුවොත් තවත් එකක්. ඒ වගේ ගේමක් තමයි ගහන්නේ. දැන් මේ දෙන්න ඉන්න වෙලාවේ මට ප්‍රශ්නයක්. ආ කියන්න. දැන් අපි කොමඩි පැත්තේ අජිත් අයියා ඉන්නවා. නමුත් අනිත් සුන්දනාව අපි දකින්න ආඩුයි. නමුත් මේ දෙන්න ඒකෙම ඉන්න අය. කොහොමද මේගොල්ලන්ට තරඟයේ ගේමක් නැද්ද නැත්තම් කොහොමද තරඟේ? නෑ ඇත්තටම සහෝදර ශිල්පීන් සමග එකට එක වේදිකාවක ඉන්න තිබ්බ ආසාව තියෙන මේ. ඒතකොට ඉතින් අපි ලොකු කමක් ගැන අපි හිතුවේ නෑ. අපි ඔක්කොම සමානයි එකට අපිට හම්බ වෙනවා ටෙලි නාට්‍යවල වේදිකා නාට්‍යවල. ඉතින් මේගොල්ලන් එක්ක අපි මේ ගත කරන සුන්දර හෝරාව මේ තරඟයට වඩා වටිනවා කියලා. අනිවාර්යයෙන්ම ඇත්ත වශයෙන්ම. ඒ වගේම කියන්න ඕනේ මේ ඔයා කිව්වා මේ මේ වගේ අය කොහොමද ඇත්ත වශයෙන් මේගොල්ලෝ ගොඩාක් දක්ෂයි. ඉතින් මේ ඇත්තටම කියනවා නම් අපි දෙන්න මොනතරම් ටීවී එකේ ඉන්නවා හෝ නැතා හෝ අපිට නම් අභියෝගයක් මේ ඔක්කොම ඇත්ත වශයෙන්ම ඕක තමයි. දැන් ඔයා කියන්නේ ඔයා ඇයි Wi-Fi free කියන විරුද්ධාවලියලත් ඔයා Wi-Fi free කියලා ඔයාලට ඒ ඩම ඇතුලේ මොකද කරන්න බෑ තරහ වෙනවා මම යනවා. නෑ ඇත්තටම කියන්නේ ඇයි Wi-Fi free කියන්නේ?
මේ මං එනකොට කිව්වනේ ඔයාට ඕක අහන්න එපා කියලා. ඒක යාපෝට් එකේ දිනවා. ඒක හපේක තමයි වැරද්ද. දැන් මට මතක් වුණා. ඒක නේ. ඇයි ඒ කියන්නේ? ඔයා දන්නවද ඇයි ඒ කියන්නේ? මට මේ හා මං කියන්නේද? එපා. මේ අපේ සපත්තු දෙක සචිනි. මේ අනිය අනිය අපි ඉන්නෝ ඉන්නෝ වවුනේ දෙන්න. Thank you. ඔය කොහෙද? ශාන්තයි ශාන්තයි මෙතනින්. ශාන්තයි ඔය ශාන්තයි මට වයිෆයි ටිකක් දෙන්න. අයිය අර. මාද? ඕ කියන්නකෝ ඉතින්. මේ අඬනවා මෙන්න. ඇයි? මේ වෙන් කරා කියලා. එහෙමද? ඕ මේ එකට හිට එකටලු ආවේ එකටලු බත් කෑවේ එකටලු ඉන්නේ. ගොල්ලෙක් මේ මිටියට නැද්ද ශාන්තයියා කියන්නේ ඉතින්. මොකද කරන්නේ? පොඩි ඇක්ට් එකක් බලමු ෆ්‍රෙෂ්ලයි. ආයේ කන්නේ මිස්ටර් හෝම්ස් ඔබ සක කරන්නේ අර කාන්තාව මොන අර පින්තූරින් කාන්තාව ඒ මොනාලිසා බං නම් මේ අමතුතුමා මොනාලිසා එක්කත් පොඩි පොඩි සම්බන්ධතා පවත්වලා තියෙනවා මිස්ටර් වොට්සන් ඔව් මෙතන කෝප්ප දෙකක් තියෙනවා ඔව් ඒක සාමාන්‍ය කාරණයක් මෙතන කෝප්ප දෙකක් තියෙනවා වොට්සන් ඔව් ඉතින් වෙන්න පුළුවන් නේ කෝප්ප සෙට් එකකට කෝප්ප 12ක් තියෙනවා දෙකක් මෙතන තියෙනවා 10ක් කුස්සිය ඇති සමහර විට මේක ඇමතිතුමාගේ ගෙටක විදීමේ උත්සවයට අගමැතිතුමාගෙන ආපු තෑග්ග වෙන්න පුළුවන් නෑ වොට්සන් කෝප්ප දෙකක් තියෙනවා කියන එකෙන් තීරණය වන්නේ මෙතන දෙන්නෙක් ඉඳලා තියෙනවා කියන එකයි ප්‍රතික්ෂේප කරනවා කොහොමද එහෙම කියන්නේ කෝප්ප දෙකක් තියෙන එකටයි සමහර විට මේක එකක් නිවා ගන්න ගෙනාව වෙන්න පුළුවන් මොනව නිවන්නේ අපි තේ නිවන්නේ ගෙදර අර මෙහෙම දාලා මේ අල්ලන්න එපා ඌ සෝරි සෝරි සාකි නෑ විස්කි විස්කි සාකි Sorry, 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 sorry. Hey, kathra da karanne pa. මම පොඩ්ඩක් අහක බලනකන් ඉඳලා ෂොට් එක ඇදලා අරින්න හැදුවේ නේද? නෑ බං මේකේ මේ ලිප්ස්ටික් පල්ලමක් තියෙනවා මම බැලුවේ මේක හොඳ සාක්ෂියක්. ඔව් හොඳ ලිප්ස්ටික්. ඔව් ලිප්ස්ටික්ස්. ලිප්ස්ටික් තමයි. හා? ඔව්. බොයි කෑවද? ඔයි මං රස පරීක්ෂණේ කාලා බලන්න බෑ. ඔබ මේ සාක්කියක් කෑවා නෑ නෑ සාක්කිය කෑවේ නෑ ලිප්ස්ටික් ටිකක් කෑවේ ඌ බලන්න නියමයි 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 අන්නෝගයි වැඩි ඔව් දුකයි ඔවා මාර නළුවරි දුකයි මම මේකේ කල් බල බල ඉදියේ ආ ඒකනේ අපි දැක්කේ වෙනම එකක් නෙනේ නිකන් අපි ගීත ලියනවා අපි වෙන පැත්තක් මල්ලි අපි රංගපානකොට මල්ලි ඉන්දියාව එහෙමද නියමයි 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 නැද්ද වැඩිද මන්දා මම නෑ දුකයි රංගපානකොට මම ඉන්දියාවේ ඉතින් හරිනේ මට ආසයනේ අපේ මේ ශාන්තගේ dance එකක් බලන්න ඒක පොඩ තව පොඩ්ඩකින් බලමු අපි හා අපි මේ අපේ මේ ධනුෂ්කාගේ දැන් මේ වේදිකාවේ මාදව මයික් එක අරන් එන්න අයියෝ අයියෝ ඔකත් අරන් ඉන්න කවන්නේ හදිසියක් උනොත් ආයි තව එකක් එපැයි අයියෝ ඉක්මනට එන්න වාද දනිෂ්කගේ දැන් මේ වේදිකාවේ වැඩ කටයුතු කරගෙන යන ගමන් අම්මා කෙනෙක් නේද අම්මා කෙනෙක් කොහොමද මේ වැඩ කටයුතු ඒකට මගේ අම්මා තමයි ලොකු සහයෝගයක් දෙන්නේ ඒකනේ අර අත්තම්මලා අර සින්දුවක් කියන්නේ දැන් පන්සලටවත් එන්න විදියක් නෑ අපේ හාමුදුරුවනේ කියලා සින්දු ලියවෙලා තින්නේ නෑ මම පන්සලුත් එක්කන් යනවා යව ඉස්සර වගේ සිල් ගන්න විදියක් නෑ මුණු පුරන් හදා මිත්තනියව ඔබ mini biriyan ge bara ehi ulanne amme kiyala ara edward jayagodi mahatthaya kiyanne me gollu wage ammala inne etta o etta gayan gannone lesida weda karanna danushka akka athaka ati dakshay mokada mage thina adahas kiwwata passe danushka ekak piliganna danushka ge adahas api dennata denna eka me ara kiyana wage dennat ekak saha denna adahas galapena ne galapena podi ara vivaha galapena comedy pantala debuko me denna comedy adahas galapena o comedy eta thamai eka adahas galapena comedy eta hari dan mokada karanne api shantaiya සින්දුවක් කියන්නකෝ. ආ කියමු. අපි ශාන්තයගේ සින්දුවක් අහමු. dance එකකුත් තෝනේ. මේ තමයි ශාන්ත ගාල්ලගේ වරාන් ඇතුලේ Wi-Fi free. jana o meri jana are main hu tera aap ka raja अरे लैला ओ मेरी लैला अरे आजा मेरी बाहों में आजा ए जाना ओ मेरी जाना अरे मैं हूँ तेरे आपों का राजा अरे लैला ओ मेरी लैला अरे आजा मेरी बाहों में आजा नाजनी कुल बदन अके में गाना देख तो प्यार से ऐसा खदर पाना नाजनी गुल बदन आके में गाना देख तो प्यार से ऐसा खदर पाना आ, 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 जाना
ओ मेरी जाना अरे मैं हूँ तेरे आप का राजा अरे लैला ओ मेरी लैला अरे आजा मेरी बाहों में आजा जाना ओ मेरी जाना अरे मैं हूँ तेरे आप का राजा अरे लैला ओ मेरी लैला अरे आजा मेरी बाहों में आजा ఏమాయి నియమాయి వైఫై ఫ్రీ అన్నీ ఏకనే కొల్లా మేము హొల్లనుకున్న హరియా మారు మే ఒక్క ఎండు అవి స్టార్ సిటీ వేదికవే ఎన్నయ్య ఎన్ని కట్టి పెండి మేమాయి శాంతయ్య గారు దన్నోని అరే అరే దన్నోని తత్తే దన్ను నాకు ఎవరు పెద్ద నేను కొట్టి కాలిందా మా షో ఎక్కడ ఎన్నో నేను అయ్యా ఎన్ని మెదండి ఒక్కమే మేమాయ్ దెన్ దుకాయ్యే మే ఒయా ఒగ్గులు ఒక్కో మంటమ సమ్మాన హంబెల తీయనవా నేద సల్లి హంబెల తీయనో అరవ మేము హంబెల తిన మేక స్టార్ సిటీ కింగ్ హంబెడి నే మీకు మగెంగ్ విదరాయి మమ గానే ఒకలంట మగానే ఒకలంట మల్ వెస్స మాది ఒక దగ్గరండి වැඩේ ලස්සන කරා වැඩේ දැන් මතක් කරන්න ඕනේ ස්ටාර් සිටි ෆයිනල්ස් ගැන ස්ටාර් සිටි ෆයිනල්ස් බලාගෙන ඉන්න කට්ටිය මේ එතකොට මේ අවසාන මහා තරගයට තේරිපත්ලා ඉන්න අවසාන කණ්ඩායම් තුන තමයි මේ නේද ඔව් ඉතින් මේ මතක් කරන්න ඕනේ පේෂන් හෙට හෙට තමයි අපේ ග්‍රෑන්ඩ් ෆිනාලි එකනේ රාත්‍රි 9:30ට ඔව් ඉතින් මම හිතන්නේ කොමඩි සම්බන්ධව මේ වගේ දෙයක් සිද්ධ වෙන ප්‍රථම වතාව ලංකාවේ ලංකාවේ රියැලිටි ඔව් රියැලිටි තරගයක් ඉතින් අපි එහෙනම් බලමුද දනුෂ්කා සමගින් ගයන් මාපලගම ඉදිරිපත් කර ඉදිරිපත් කිරීම නංගි පැනලගේ වැට ගාබ පොල් ගහ ගෙඩි බෑබ ලොකු අයියා ගහ මුලම වැටුණා උ මැරුණා පට ෆන්තම ගංගව තුර සුලි සුලඟ ගෙට ආපු වෙන ගෙඩි අපෝචි බීලම නැයිලා මෙදා අර රුපියල් දෙකක් තිබුණා නම් කැටේ උගස් තියන්නේ හොක්කේ ඇටේ රුපියල් දෙකක් තිබුණා නම් කැටේ ආල නැද්ද අයියා අයියා මේ මම දෙවියනේ ඔබ මැවුලෝ පුදුමයිකේ කව වර්ෂන් එක කරන්නේ නෑ අයියට පුළුවන් විෂුවල් එකට ඉන්න කියන්නේ නංගි අර පරණ එකමද මොවද අය පරණ එක කිව්වේ සාරි අම්මාවේ දන්නේ උන්නා ගන්න පොඩ සාගත්තම මේමයි ඊළඟ රීගත්තම මේමයි අර ගා නෑ ගා ගන්න එපා නංගි මේ ගාගත්තු ටික හොඳට ඕම ඇති ඒ කියන්නේ දැන් මේ ඉන්න වැඩ ඔයා තමයි නේ හයි තාලා අයියා ආලා නැද්ද මම තමයි මේ ඉඩම පොර හා 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 ಸುಹದೇ ಆದರ ನದೀ
අජිතයට කතාරඩු අජිතයේ අජිතයටයි හරි හම්බේ මේ ඇවිල්ලා ලංකාවේ ඉන්න දක්ෂම රංගන ශිල්පිනියක් සහ ශිල්පියෙක් ඉතින් අපි පොඩි කාලේ ඉඳන්ම මේගොල්ලන්ගේ දක්ෂතා ඒ වගේ දේවල් බලනවා අපේ ලංකාවේ කලා ශාස්ත්‍රයට ගොඩක් සේවය ලොකු සේවයක් කරපු අය ඒ වගේම තමයි තව ඉස්සරහට ඒ වගේ ගොඩාක් සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියාගේ ටීම් එකටත් අක්කේවාගේ ටීම් එකටත් මම සුබපතනවා ස්ටාර් සිටි වේදිකාවේ කොමඩි සීසන් එකේ හොඳ තරඟයක් දෙන්න කියලා අපි මේ දෙන්නව රිලීස් කරන්න වෙනවා මොකද මේගොල්ලෝ ලොකු රාජකාරියක ඉන්න ගමන් තමයි මේ හදිස්සිය ආවේ නේද මොකද දැන් අපි ටීවී වැඩසටහනක වයිනේ ස්ටේජ් ප්ලේ එකකදී ටක් ගාලා මේගොල්ලෝ එවලම ඉන්න ඕනේ එහෙම නැතුනේ නේද ජීවිතේ කරන්න බෑ මොකද වෙලාවට එන්නෙම නැති මිනිස්සුන්ට ඔයාලා ජීවිතේ කරන්න බෑ වගේ දේ මොනවාද ඒ වගේ වැඩකට වාට ස්ටේජ් ප්ලේද ඔය ඔයාට මං ස්ටේජ් ප්ලේ කරන්න නැත්තේ ඒකනේ නැත්ද දුකයි ඔයාට වෙලාවට වැඩ කරන්න බෑනේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳ ගේමක් දෙන්න ඕනේ දෙගොල්ලම හරිද ජය වේවා ජය වේ අයියා බයි අපි මාදව අපි මේ මේ දෙන්නගේ ඇක්ට් එක බලමුද අපේ මහින්දායගේ අපේ මහින්දායගේ මේ ශාන්තයගේ බලමුද බලමු මොකද වෙන්නේ කියලා රයිට් මේ තමයි මහින්ද ශාන්ත ශාන්ත මහින්ද ඔව් ප්‍රිය රසික රසිකාවනි අද ඕගොල්ලන්ගේ නිවසට කැඳාගෙන ඉන්නේ කවුද නැටුමෙන් ගැයුමෙන් රැඟුමෙන් මුළු ලෝකයක් විනාශ කළ සමාවෙන්න මේ වශී කළ සුන්දර අති රමණීය රංගන ශිල්පිනියක් කලා ශිල්පිනියක් කවුද මේ පිළිගන්න අමෝරා කඩුගේ 1 2 3 බීබී හයි 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 අමෝරා කියන්නද කඩුගේ කියන්නද ඇත්තට මගේ සම්පූර්ණම පුරන් සිංහලාගේ කඩුගේ අමෝරා හරි ඒ කියන්නේ අපි දැන් ඉංග්‍රීසියෙන් කිව්වොත් PK අමෝරා සිංහලෙන් කිව්වොත් පෝ නෑ ඒක ඕනේ නෑ හරි කමක් නෑ අපි වාගේ ගීතයක් අහන්න කැමතියි මේ වෙලාවේ ඇත්තටම මේ ගීතයේ මේ පද රචනා කළේ මගේ ආච්චි මේ හැබැයි මේකේ පොඩි රැප් එකක් තියෙනවා මේ මගේ කලේ තොගේ කලේ කියන මගේ කලේ තොගේ කලේ උඹේ කලේ කියලා දාන්න උඹේ කලේ හරි දාන්න එන පටන් ගන්නවා ආරයිට් පටන් ගන්න මම රැප් එක මගේ කලේ තොගේ කලේ උඹේ කලේ 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 මගේ කලේ උඹේ කලේ තොගේ කලේ මගේ කලේ උඹේ කලේ තොගේ කලේ නොබින් නේනු මගේ කලේ මගේ කලේ ආව හති විශිෂ්ටයි තාමත්ම අනර්ගයි සෝ ලකි අබැයි සින්දුව කලින් අහපු ලක්ෂණ වගේ කුස්ති ඒදි මේ මෙලඩි ලස්සනනේ ඇහුව ගමන් හිට වෙනවා ඕකේ ඔය මේ 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 යූරෝ දහසක් වටින කලයක් කියන එක මගේ නිර්මාණයක් එහෙනම් දැන් මං ගීතේ සම්පූර්ණ අයිතිය මමට අරන් තියෙනවා එහෙමද අනේ බොහොම ස්තුතියි හොඳයි ජය වේවා ජය වේවා නියමයි නියමයි කොහමද සෙනම මහින්දායි ඔය ගෑනු ළමයින්ට ඇඳලා රැවුලක් තියෙද්දි ඇඳගෙන ඒකනි සචිරි බවල බලු මේ වගේද කියලා බාටුම තමයි නේද බාටුම තමයි අයියේ මහින්දායි කොහොම සින්දුවක් කියමු මේ පිපොන්සිත ලෝතලේ සින්දි ඒගේ පිම්රසේ මේ පිපොසිත ලෝතලේ ලලනවවේ අම ජලසේ නොසින්දි ඒගේ පිම්රසේ මේ පිපොසිත ලෝතලේ ලලනවවේ අමා
නීතිමේ ප්‍රශ්නයක් කතා කරේ. මොකදේ ප්‍රශ්න නීතිමේ මොකද මේ මහින්ද අයියා අරිම ආසයි මිල්ටන් පෙරේරා ගීත ගායනා කරා. ලස්සනවත් ගායනා කරනවා. මනෝජ් සුපුරුදු ලෙස අදදී හොඳ ලනුවක් දුන්න ආපු ගමන් මිල්ටන් පෙරේරා ගීත අපි වාදනය කරන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔව්. සුලංගුරුලෝ සින්දු ප්‍රැක්ටිස්ත් කරා. නෑ එතුමාට ගෞරවයක් හැටියට එහෙම නීතියක් තියෙනවා නම් මම ඒකට හිස නමනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි මෙහෙම කරමුද? අපෝ අපේ Oppo Oppo F5 එකේ සෙල්ෆියක් අරන් පෙන්නුවොත් මේකලා රියල් ෆේස් පික්චර් ක්වොලිටි එකද? අන්න අයියෝ. ඔයා දැක්කන ඔයාගේ ලස්සන Oppo එකේ. Oppo. ඕ එනෝ. එන්න. අයියෝ ශාන්තයි. ඒකත් එක්කම ටොෆි වැස්සකුත් තියා. හා. ටොෆි වැස්ස දෙනවත් එක්කම මම ඉස්සරහට ගිහලා සෙල්ෆි එක ගන්නම්. දැන් අපි Oppo සෙල්ෆි වෙන විදියකට ගැහුවට මනෝජ් අයියා ටොෆි වැස්සත් එක ගැහුවේ නෑනේ. අපි Oppo අපි අයියෝ වල ගන්න අයියෝ වල ගන්න අයියේ. රියල් ෆේස් අපේ සෙල්ෆි එකත් එක්ක F5 එකේ. මම දෙනවා අපේ ස්ටාර් සිටි සෙට් එකට මම ගානේ ටොෆි වැස්සා. මාදව. ඕ මොකද වෙන්නේ ඉතින් ඔය දින තනියම මොකද කියන්නේ මාව නිකන් හලලා වගේ මොකද ඉතින් ඔයා අපිට කතා කරන්න වෙලාවක් දුන්නේ නැහැ ඒකයි. වෙලාවක් නැහැ කතා කරන්න. කතා කරන්න වෙලාවක් නැහැ අද. කොහොම වැඩ? අද කතා කරන්න ඕනේ නැහැ. දැන් මං ආසම එකක් තමයි දැන් ඊළඟට අපි බලන්නේ. මොකක් ඩක්කල කියන්නේ? අපේ මේ ගයන් අයියාගේ පොඩි ඇක්ට් එකක් බලමු අනේ. ආ. අපිට ඕම ඉඳන් පොඩි අපිට පොඩි හඬවල් අනුකරණය කරන්න පුළුවන්. ආ. මෙතන ඉඳන්ම අපි පොඩක් බලමුද කාගේ කාගේද පුළුවන් කියලා. එක්කෙනෙක් ළඟින් අනුකරණය කරන්න බෑ කුටි ගන්නවා. නැහැ ගිනි කුණ නෑ වෝ. ඒ මෙතන මොකද මේ එතන ඉඳන් අනුකරණය කරන්න බැරි චරිතයක් තියෙනවා. හා මොකද මහින්ද අයියා ළඟනේ. ඈ අර මේ දෙබස් කීපයක් යන්න මහින්ද අයියාගේ එතකොට ටෙන්සන් කුරේ මහත්තයලා බන්දු සමරසිංහ මහත්තයලා මේ ජෝ මහත්තයලා විජේ මහත්තයලා කියන විදිය. හරි හරි කරමු. විජේ මහත්තය කිව්වොත් මේ විදිහට කියයි දෙබසක් ඈ. යාර යන විදියක් තියෙනවා. අයුක්තිය අසාධාරණ රජකරන සමාජයක යුක්තිය සාධාරණ වෙනු සටන් වදින කොල්ලෙක් මම. කාංචනා මන් දුප්පත් තමයි. ඒත් මගේ ආදරේ පොසත් කිල්ලේ. මේ ජෝ අබේවික්‍රම මහත්තයා මේ වැලිකතර සාමාන්‍ය චිත්‍රපටයේ වගේ දෙපසක් කිව්වොත් මේ විදියට කියයි ඈ. මහත්තයෝ තුරුම්බු ආසියත් මගේ ළඟ නමේ කොලෙත් මන් ළඟ බූරුව කොලේ කියලා දුන්නේ මහත්තයා මහත්තයෝ නිින්දකන් හතකට කන්න බඩු තිනවා පාහර හැත්ත හිට හොඳයි මාව මරාගෙන කෑව නම්බොල ඒක. උගා ටෙනිසන් කුරේ මහත්තයා බන්දු සමරසිංහ මහත්තයා මේ අර චිත්‍රපටයක තියෙනවා මේ අර මේ කියන්නේ මේ බන්දනාග දැන් මරණ දඬුවම් නියම වෙලා. හරි. බන්දු සමරසිංහ මහත්තයා මෙහෙම කියනවා. ස්වාමීනි අප දෙදෙනා සොරපොල් 138 කැඩූ බැවින් ඔබ පවසා ඇත්තේ 128 බැවින් එතනම 10ක් අඩුයි බැවින් දැන් අපිට ඩිස්කවුන්ට් එකක් දෙන්න මෙන්න ඉල්ලා සිටිමි. බෑ මේ බෑ කියන්නේ ටෙන්ෂන් නැහැ අපිට දෙන්න ඕන අපිට ඩිස්කවුන්ට් ඕන අපිට පොඩි වෙන්න බෑ අපි ඔයිට වඩා දරන වැඩ කරනවා භයානකයි. ආ මේ බොවා පංකට ඉපාර මේ මහින්ද අයියා කියනවා මහින්ද අයියාගේ දේවල් කියනවා.
ක්‍රින් ක්‍රින් එලෝ ඔව් පුරෝහිතතුමා කතා කරන්නේ කවුද තෝ වඩුව තමා කිඹුල් තරුනේ ඕ මචං මේ ඕ චැම්පියනිස්ටා ආ මයින්ද ඉන්නවා වඩුව තමා හරිනේ දැන් මොකද කරන්නේ කට්ටියට මෙන්න කියලා තෑගි දෙමුද හරි ශාන්ත අයියනේ බබෙක් වගේ නැද්ද ඈ මොන්ටිසෝරි ගිනාපු ළමෙක් වගේ නැද්ද ඈ ඩිසිප්ලින් 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 ශාන්ත අයියා කකුල් දෙක මෙහෙම තියාගෙන ඉන්නේ ඩිසිප්ලින් එකට නෙමෙයි මම දන්නවා ඩිසිප්ලින් එක හරිද වයිෆයි ෆ්‍රී ඉන්නා එන්න අයියේ නේද හරි ශාන්ත එන්න වයිෆයි වුණත් ෆ්‍රීනේ නැද්ද මනෝජ් මහත්තයා තියෙනවා ගාව හරි සචිනි කියන්න අපේ ස්ටාර් සිටි එක ගැන කොමඩි සීසන් එක ගැන කට්ටිය ස්ටාර් සිටි කොමඩි සීසන් ඔන්න බලාගෙන හිටපු අවසාන මහා තරගය අපි පෙන්නනවා හෙට රාත්‍රී 9:30ට ටීවී දෙරණින් මේ හැමදෙනාම උගලන්ව බඩ පැලෙන්න හිනස්සන සෙෂන් එක බලා ගන්න පුළුවන් අවසාන මහා තරගාවලිය ඒ වගේම සචිනි කියන්නකෝ අපේ ඔප්පෝ මේ ඕපෝ 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 F5 එකේ රියල් ෆේස් එක ගැනත් කියන්නකෝ මේ දුකයියට පොඩ අහන්න ආසයිලු මොකද මේ රියල් ෆේස් එක බලලා කියන්න සචිනි කියන්න Oppo F5 කියලා කියන්නේ Oppo වෙතින් හඳුනා දෙන අලුත්ම ෆෝන් එක. ඉතින් capture the real you. ඒ කියන්නේ ඔයාලගේ ඇත්තම ස්වරූපය උගලන්ට capture කරලා ගන්න පුළුවන්. ඒකත් මේ AI තාක්ෂණය. කියන්නේ AI කියන තාක්ෂණය යොදලා තමයි ඒකේ pictures අපිට capture කරන්නේ. ඒක නිසා ගොඩාක් ලස්සනට හැමෝටම තමන්ගේ ඒක සල්ලි දෙන්න. සල්ලි දෙන්න. අනිත් මේකේ දුකායියේ දීපිකා පදුකෝන් තමයි ඉන්දියාවේ මේක මේ ඒ විදිහට ප්‍රොමෝට් කරන්නේ. මෙහි අපි දැන් දුකායියව දාලා දුකායිය නේද? ආඩම්බර වෙන්න ඕනේ. දීපිකා පදුකෝන් ඉන්නේ ශාන්තය සයිඩ් එකේ ඉන්නවා කියන්නේ. නේද? ඒ ඉතින් හැමෝම වෙනුවෙන් අපි හැම ආරාධනා කරමු හෙට බලන්න කියලා ඔගලන්. ඔව්. ඔව් මම හිතන්නේ අපි දැන් මාස ගණනක් තිස්සේ මේ මහින්ද අයියා වැනි ප්‍රවීණයන් සහ ගොඩක් ප්‍රවීණයෝ කණ්ඩායම් මම හිතන්නේ අපි ඔක්කොම ගත්තාම 30 දිනක් හිරියන්නේ. ඔව්. දැන් අවසාන අපි කණ්ඩායම් තුන දැන් තරඟ වදිනවා. ඒක අර මහින්ද අයියා වගේ දින තරඟයකට වඩා අපි හරි ආසයි අභියෝගාත්මක ලෙස හෙට ප්‍රේක්ෂාගාරයක අපි ඉන්නේ එතකොට ප්‍රේක්ෂකයෝ හිනස්සන්න ඒගොල්ලොන්ව තෘප්තිමත් කරන අතරම අපිට දැන් ජයග්‍රහණය කියන එකට වඩා වෙනස් අදහසක් ඇවිල්ලා අපි තුන්ගොල්ලට මන් දන්නේ නැහැයි කියලා සහෝදරත්වයෙන් දෙක ඔව් මට කියන්න තියෙන එච්චරයි එන්න හැමෝම බලන්න හෙට රෑ වැඩි වෙලාවක් නැහැ මේක පැය කහමාරක විතර වැඩසටහන හෙට අනිවාර්යෙන් ස්ටාර් සිටි කොමඩි සීසන් එක බලන්න මේ දරන අපේ අරක කිව්ව රෑ 9 අමාරට කොමඩි සීසන් එක බලන්න ඒ වගේම තමයි මේ Oppo F5 ඉදිරිපත් කරන දරන චැම්පියන් ස්ටාර් සීසන් unlimited